අපි හඳුනාගෙන තියෙන ප්‍රධානම අඩුපාඩුවක් තමයි මේ ආයතනයේ ගිණුම් පද්ධතිය පිළිබඳව තියෙන ප්‍රශ්නේ. මේ ඉදිරිපත් කරලා තියෙන මූල්‍යමය දත්තත් නිවැරදිතාවය පිළිබඳව ප්‍රශ්නගතයි. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් කියලා කියන ආයෝජිත දේපල කියලා බිලියන 97ක්. මේ බැලන්ස් එක පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. සමහර දේපල වැලියු කරලා පොඩි දාස් ගන්න. සමහර ඒවා තියෙනවා ඇත්තට මේවා ආයෝජිත දේපල විදියට සලකන්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත් මේ පාර්ලිමේන්තුව ඉඩමක්. මේක ලීස් කරලා බිලියන 3.9කට දීලා තියෙනවා. ඇත්තටම මේක ලීස් එකක්ද මේ පාර්ලිමේන්තු ඉඩම? මේ පාර්ලිමේන්තු සංකීර්ණයයි මුළු බත්තරමුල්ලේ ප්‍රදේශෙම එකට තමයි ඇක්විෂන් එකක් ගිහිලා තියෙන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education දනම්සිය 80 ගණන් වල ඒ අනුව අදටත් පාර්ලිමේන්තුවේ අයිතිය තියෙන්නේ නාගරික සමර්ථන අධිකාරියට. එතකොට අපි අපහු පාර්ලිමේන්තුවට මේක පවරන්න ඔක්කොම කටයුතු කරලා තිනවා. ඒකට ඇක්විෂන් කෝස්ට් එක විතරයි අපි ඉල්ලලා තින්නේ. ඒක ලබා දුන්නම අපි ඒක පවරනවා. ඔතන අර බිලියන 3යි ගණක් කියන්නේ ඒ මුළු ඉඩම් ප්‍රමාණය වටිනාකම තමයි තියෙන්නේ. මේක පාර්ලිමේන්තුවට අදාළ කොටස විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුවට තියෙන ඉඩම කොහොමද තාඩියකට අයිති වෙන්න බෑ. මේක පවරන්න ඕනේ. මේ පාර්ලිමේන්තුව පිහිටවල දැන් අවුරුදු ගණනාවක්නේ. සර් දැන් ඒ පාර්ලිමේන්ට් එකේ තියෙන ඔටොනොමියකටත් බාධාවක් නේද මේ ලෑන්ඩ් එක? ඒක ටිකක් බරපතල කාරණයක්. නැත්නම් අපි හිතමු UD එක එන්න තහනම් කළොත් එහෙම නීති සම්පාදනයේ අවසන් එතන. බදුගෙවල නැහැ කියලා අද ඇතුළු වීම තහනම් කළොත් මේ ප්‍රශ්නේ එළියට ආපු ගත්ත හොඳයි. පාර්ලිමේන්තුවේ නීති ඔක්කොම හදනවා. නීති හදන තැනත් බිමේ අයිතිය නැහැ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.